දෙන්න එක දෙයි දෙන්න අපි ඒකනේ ඕ ගිහින් බඩුත් ගත්තා නැත්නම් අපි යන්න අපි කවුරුත් යන්න මාස කලින් කොරෝනා දෙවුනේ නැණි තාලි ඒව කතා කරන්න එපා. මේ සතියේ මේ ඊයේ පෙරේදා කතා කරන්න අදේව කතා කරන්න. සියලු දෙනාටම සුබ උදෑසනක් කියනවා. ඇත්තටම මේ මේ වීඩියෝ එක මම දැන් මේ කරන්න ගන්නකොට මම දැක්කා ඔන්ලයින් එකේ ඉන්නවා හස්සිය දෙනෙකුටත් වඩා ආසන්න පිරිසක්. ඒ කියන්නේ මගේ ෆ්‍රී එකේ ඉන්න. කරුණා කරලා මම මේ සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ ඉතාලියේ තියෙන ඇත්ත තත්ත්වය පහදලා දෙන්න. මේ මේ ඉතාලි සම්බන්ධව ලංකාවේ මේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පොලිස් නිලධාරියා ඇත්තටම බොරු අපුරමින් බොරු ප්‍රකාශ දෙමින් ටීවී නාලිකාවල ඇවිද යනවා. මේක දරාගෙන ඉන්න බෑ, මේක බලාගෙන ඉන්න බෑ. කරුණාවෙන් මම මේ හොඳින් ඉල්ලන්නේ සියලුම දෙනා මේ වීඩියෝ එක බලන සියලුම දෙනා මේ මිනිසයා වෙනුවෙන් කියන බොරු වෙනුවෙන් මේ මිනිසයාට දඬුවමක් ලබා දෙන්න කියලා මම කියන වචනකින් හරි මේ කියන්නේ ඇත්තටම සම්පූර්ණ බොරුවක්. අද උදේ ෆෝන් එක හතර ගත්තක මම දැක්කේ මේ මිනිසයා දැන් පෙරේදා කිව්වා මේ මැරෙන මිනි මෙහෙ මේ මේව කරන්නේ නැහැ. මම මේ වීඩියෝ දෙකම මේ ලයිව් එකෙන් පස්සේ යටට මම ඔයාලට දාන්නම්. මේ වීඩියෝ දෙකම බලන්න. කලින් වීඩියෝ එක මගේ FB එකේ තියෙනවා. මේ වීඩියෝ දෙක තුනකට පස්සේ ඒකත් ඕගොල්ලන් බලන්න. මේ මිනිසයාට මොලේ අමාරුව. මේ මිනිසයා මොනවාද මේ කියන්නේ? මේ මිනිසයා පිස්සෙද්ද නැත්තම්? දැන් අද උදේ වෙන මෙයා වෙන ටීවී ගණ්ඩිවි නාලිකාවට ගිහින් කියනවා. මේ කලින් කිව්වා මේ ටීවී නාලිකාවකට ගිහිල්ලා මේ ඉතාලියේ මැරෙන මිනිස්සුන්ව ඇඳුන් නැතුව වල දානවා එක ගොලේ වලක් හපලා කියලා. දැන් මේ පිස්සා කියනවා මේ දැන් අද උදේ දැක්ක වෙන වීඩියෝ එකක් ටීවී නාලිකාවට කියලා මේ පිස්සා කියනවා මේ මොලේ අමාරුකාරයා කියනවා මේ මිනිස්සු මේ මැරෙනවා. මට කියාගන්න බෑ අතර මම මේ වෙවුලනවා කේන්තියට මොනාද මට මම දැන් තමයි මේ වැඩක් නැති හින්දා මම නැගිට්ට මේ මිනිස්සයා කියනවා මේ මොනාද මේ ඉතාලියේ මිනිස්සුන්ව මේ ට්‍රක් වලින් අරගෙන ගිහිල්ලා මැරෙන මිනිස්සුන්ව කොක්කෙන් ඇදලා වලකට දාලා මේ වල දාන්නේ. මේ එහෙම දෙයක් තමයි ඒ රටේ මේ වෙලාව තියෙන්නේ. මේ මිනිහා මේ ගෝලීය වසංගතය ගැන කිසිම අවබෝධයක් නැතුව කතා කරන්නේ. ඇත්තට මේ වෙලාවේ මිනිස්සු මේ රටවල් වල ඉන්න බලධාරීන්ට මේ රජයට අත දික් කළ වැඩක් නැහැ මේ අවස්ථාවේ. මේක ගෝලීය වසංගතයක්. මේ වසංගතයට මුළු ලෝකෙම මුහුණ දෙන්න ඕන. ඉතින් මේක එක ප්‍රාන්තයකට හරියට මෙයා වුණාට පස්සේ ප්‍රාන්ත විතින්ම විනාශ වෙනවා. ඒක ඇත්ත තේරුම් ගනි මෝඩ මෝඩ පොලිස්කාරයෝ. මම මේ කියන්නේ උඹට. උඹ මොනාද මේ මේ මාධ්‍යයට ගිහිල්ලා මේ කියන කතා බොරු. මේවා මිටත් තවත් මෙතනින් මෙහාට මම හොඳ හිතින් කියන්නේ ඕ තමුන් නැහැ කිසිම මාධ්‍යයකට ගිහිල්ලා ඉතාලි සම්බන්ධ එක වචනයක් කටාරින්න එපා. එක වචනයක් කටාරින්න එපා. ඉතාලියේ දේවල් අපි බලා ගන්නම්. අපි ඉන්නම් මේ රටට වෙලා. අපි එන්නේ නැහැ ලංකාවට. අපේ මල මිනිහක්වත් එන්නේ නැහැ ලංකාවට. අපි මැරුණත් මෙහෙ වලලන්නේ. ඒක දැනගනින් අජිත් රෝහණ උඹ. උඹ බොරු කියන්න එපා. උඹ උඹ මොනාද මේ කියන්නේ? අවුරුදු 50න් ඉහළ මිනිස්සුන්ව මේ මේ බේක් කරන්නේ ඔහෙ හොඳ වෙන්න අතාරලා දානවා කියලා. එහෙම වෙන්නේ නැහැ මේ මේ රටේ. මේ රට මානුෂික රටක්. ගොන් හරකෝ දැනගනින් ඒක. හරිද? උඹට මීටත් වඩා හොඳ දෙයක් මට කියන්න නැහැ.
අවංකව මගේ හිතට හරි වේදනයි උඹ මේ රට ගැන මේ රජය ගැන මේ රජයට කරන අපහාස ගැන. උඹලා වගේ තක්කඩි නෙමෙයි මේ රටේ ඉන්නේ. මේ රටේ ඉන්නේ හොඳ සංවේගී පුද්ගලයෝ හොඳ දොස්තරලා. ඒ වුණාට මේක ගෝලීය වසංගතයක්. මේක ඇත්තටම මේ පාලනය කරන්න අමාරුයි. මේක මිනිස්සු ගෙදරට වෙලා හුදකලා වෙලා ඉන්න ඕන. මෙයා බලනවා මේ ඉතාලියට තමුසේ මේ ඇවිල්ලා පොඩ්ඩක් මේ ඉතාලිය කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා ඔක්කොම ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ. තමුසේලා වගේ ඔය ඇඳුරි නීති දාලා ඇඳුරි නීතියක් පෑ ගානකට අයින් කරලා මිනිස්සුම වට කරලා කොටු කරලා මිනිස්සු පිස්සු බල්ලෝ වගේ එළියට යන්නේ නැහැ මේ රටේ. එහෙම වෙන්නේ නැහැ. ඒක දැනගනින් අජිත්‍රෝහණ. අජිත්‍රෝහණ උඹ කිසිම වෙලාවක ආයෙ එන්න එපා. මේ ඉතාලිය ගැන කිසි දෙයක් කතා කරන්න එන්න එපා උඹ. හරිද? මම මේ හොඳින් උඹට කියන්නේ. හරිද? අපි එන්නෙත් නැහැ. අපේ දරුවේ ගිමිණියක්වත් ලංකාවට ගේන්නේ අපි මැරුණත්. උඹලා අපි ගැන හොයන්න එපා. උඹලා කොහොමත් ඉතාලියේ ඉන්න මිනිස්සු ගැන අද වෙනතුරු හෙව්වේ නැහැ. උඹ අමු උඹලා අමු අමු සක්කිලි જાතියක්. කෙලින්ම මම මේ බය නැතුව කතා කරන්න එක දැනගනි. මේ ඉතාලියේ කිසිම කෙනෙකුව මැරෙන්න අතාරින්නේ නැහැ. මැරෙන්නේ මිනිස්යාගේ ආයුෂ එතරම් ඉවරයි. ඒ මිනිස්යා හොඳ කරන්න බැරි නිසායි. ඒක දැනගනි. අවුරුදු 50 කියන්නේ මෙහෙ අවුරුදු 50 කියන්නේ මේ අපේ රටේ විදිහට අවුරුදු 25ක හිතන විදිය වයසක මෙහෙ ජීවත් වෙන්නේ. අවුරුදු 50 කියන්නේ මේ මම අවුරුදු 25ක ගැල්ලෙක්ගේ පෙනුම තියන්නේ මෙහෙ අවුරුදු 50 කියන්නේ. ඒ වගේ අයව අතෑරව දාන්නේ නැහැ මීහරකෝ. ඒක දැනගනි. නිකම් බොරුවට දන්නේ නැති මගුලුවල් කතා කරන්න එපා. අනික උඹ මොනාද කිව්වේ මාධ්‍ය ප්‍රකාශ කරේ? උඹ කලින් මම දැක්ක ඔක්කොම උඹලගේ නිවුස්. උඹ කිව්වේ මිනිස්සුන්ට බොරු ප්‍රකාශ දෙන්න එපා, FDA එකෙන් බොරු මෙෂා කරන්න එපා. දැන් උඹ මාධ්‍යයට ගිහිල්ලා උඹ රටේ නීත්‍යානුකූල පොලිස් නිලධාරියෙක් කියලා උඹ මොනවද මේ කියන්නේ? එහෙනම් මාධ්‍යයට ගිහිල්ලා උඹව අල්ලලා හරිනම් උඹගේ වීඩියෝ දෙකම මං මගේ අහමුදා නිලධාරියට මං යවුවා. ඒගොල්ලන්ගේම සිංහලෙන් ඉතාලියට පරිවර්තනය කරලා උඹට නීති ගැය මාර්ගයක් ගනි මේකෙන්. ඒක දැනගනි. උඹගේ ඔක්කොම වීඩියෝ මං ඔක්කොම මගේ අහමුදා නිලධාරියට යවලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ කඩේ මෙරුලාණන් කඩේ හමුදා නිලධාරියගේ කඩයක් ඒක. එයා ડોක්ටර් කෙනෙක්. මං එයාට මේ වීඩියෝ දැම්මා. එයාලා මේවා ඉතාලියට පරිවර්තනය කරනවා. දැන් ඉතාලිය නිවුස් වල උඹ ගැන පෙන්නයි. උඹට ලෝකේ මානව හිමිකම් එකෙන් උඹට අවංකවම දඬුවම් දෙනවා මේකට. මේකට උඹට දඬුවම් දෙනවා. ඒක දැනගනි. ඒක දැනගනි. උඹලා මොනවද කරන්නේ? උඹලා රටේ නීතිය හරියට කරන්නේ නැහැ. උඹලා ගොම් බූරුව වගේ වැඩ කරන්නේ. උඹලා වැඩ කරන විදිය අපි ඊයරේ පෙවර්තිවලු දැක්කා. උඹලා ජනතාවට ඇඳිරි නීතිය කියලා දාලා ඇඳිරි නීතිය පෑ ගානකට අයින් කරනවා. ඊට පස්සේ ගොන් හරක් ටික වගේ අපේ මිනිස්සු එළියට බහිනවා. උඹලට පුළුවන් ද පාලනය කරගන්න දැන්? උඹලා දන්නේ නැහැ පාලනය කරන්න. උඹලා නීතිය රකින්න දන්නේ නැහැ. ඒක දැනගනින්. මේ අජිත්‍රෝහණ මා අපි මව්බිමට ආදරේ, අපේ රටට ආදරේ, අපේ මිනිසුන්ටත් ආදරේ. ඒ වුණාට යම් කිසි මෝඩ පිරිසක් ඉන්නවා තමයි. ඒක ලෝකෙ කොහෙත් ඉන්නවා. මේ රටෙත් ඉන්නවා. ඒක නෑයි කියන්නේ නෑ. මේ රට මුලින් ගණන් ගත්තේ නැහැ කියලා දන්නවා. මේ ලෙඩේ ගැන එච්චර බය වුණ නැහැ කියලා. ඒ වුණාට මේ මිනිස්සු තමන්ගේ මුළු ශක්තිය ධෛර්යයම දාලා මේ රජයේ මේ මිනිස්සුන්ව බේරගන්න හදනවා. ඒ හදන වෙලාවක උඹලා උහෙට වෙලා මේ රටට අගෞරව කරන්න එපා. මේ නීතියට අගෞරව කරන්න එපා. ඒක දැනගනින් අජිත්‍රෝහණ උඹ. උඹට මීට වඩා කියක් කියන්න නැහැ. උඹලාට උඹලා අපේ රටෙන් ඉපදුනාට අපිට ලැබිච්ච දෙයක් නැහැ. ඒක දැනගනින්. අපි දහ දුක් වින්දා. පුංචි කාලේ ඉඳන් ජීවිතේ ඉපදුන දවස් ඉඳන් අපි දුක වින්දේ. මේ ඉතාලියට ඇවිල්ලා තමයි යකෝ සැනසීමේ කාලා බීලා දරු මල්ලු හදාගෙන මේ ඉදිරියට මුණ දුන්නේ. මේ රට නිසායි. මේ රට නිසායි අපි අද ජීවත් වෙන්නේ. මේ රට හින්දා තමයි අපේ ජීවිතේ ගොඩ නැගලා තියෙන්නේ. ඒක දැනගනින් අජිත්‍රෝහණ උඹ. උඹට බෑ මේ රටට විරුද්ධව කතා කරන්න. උඹට කොටින්ම අයිතියක් නැහැ මේ රටට විරුද්ධව කතා කරන්න. කරුණාකරලා මම මේ කියන්නේ. ඒ නිසා මේ මොනාද? ඒ නිසා මම කරුණාකරලා කියන්නේ. ඒ නිසා මම මේ කරුණාකරලා කියන්නේ මේ ගැන මොනාද මොරු ප්‍රචාර දෙන්න එපා. අපි මේ රටේ හොඳින් ජීවත් වෙනවා. එක්තරා ප්‍රාන්තයක ලොම්බර්දියා ප්‍රාන්තයේ ඇත්තට මිනිස්සුන්ට ලොකු බීසමයකට මුණ දීලා ඉන්නේ ලොම්බර්දියා පළාතේ. ඒ නිසා කරුණාකරලා කියන්නේ මේ 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 බොරු විතරක් කියලා මිනිස්සු බය කරන්න එපා. බය කරන්න එපා මිනිස්සුම. මිනිස්සුම බය කරන්න එපා කියලා කියන්නේ. අපි බය නැහැ මැරෙන්න. ඒක දැනගනි. අවුරුදු 40 ජීවත් වුණා, දරුවෝ පහක් හැදුවා. ඒ දරුවොත් එක්ක අපි කාලේ ජීවත් වුණා. අපිට මැරුණත් සැපයි. ඒක දැනගනි. අජිත්‍රෝහණ උඹ ඔය කොක්කෙන් ඇදලා මිනිස්සු මේ වලට දානවා කියන්නේ මේ ඉතාලිය නෙමෙයි. ඒක පිළිගන්න පුළුවන් මුස්ලිම් රටක වුණා නම්. මුස්ලිම් රටක වගේ වුණා නම් ඇත්තටම පිළිගන්නවා. ඒ මිනිස්සු තිරිසන්නු මුස්ලිම් රටවල ඉන්නේ. මේ රටේ තිරිසන්නු නෑ. මේ රට තිරිසන් පාලනයක් නෙමෙයි. මේක තිරිසන් පාලනයක් නෑ මේ රටේ. ඒක දැනගනින් අජිත්‍රෝහණ. උඹලට මම මේ කියන්නේ. මේ අජිත්‍රෝහණ මේ කරන ක්‍රියාව රජයේ බලධාරීන්ට පේන්න ඕනේ. රජයේ බලධාරීන් කොහොමද ඇස්කම් පියාගෙන මේ වහන්නේ? කරුණා කරලා උඹ නීතියට ගරු කරපන්. නී උඹ ඔය පොලිස් හැඳුම ගලවලා ගෙදර නැවතියම්. මේ මිනිහගේ රජයේ බලධාරීන් ඉන්නවා නම් මේ මිනිහගේ ඇඳුම් මේ මිනිහගේ රස්සාවෙන් අයින් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ කියන අපරාධෙට දැනගනින් මේ ඉතාලියේ තරම් සංවේගී රටක්, මානුෂික රටක් මේක. මේක තමයි
මිනිස්සුන් අතදීපු ලෝක එකම රට. ලෝක දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න දීලා ලෝකෙ කොහෙන් ආවත් මේ මිනිස්සුන්ව බාරගත්ත එකම රට මේ රට. ඒ නිසා ඒ වගේ වෙලාවක මේ වගේ මිනිස්සු මැරෙද්දි මේ මෙච්චර රටවල් ගානක මෙච්චර සරණාගතයන්ට උදව් කරපු රටක් යකෝ මේක. මේ වගේ රටක ඒ වගේ මරණයි කියලා මේ මිනිස්සු ඒ වගේ මිනිවලලන්නේ නැහැ මේ. ඒ වගේ කරන්නේ නැහැ. මැරෙන්න පණා දින්න දාලා අහක බලන් ඉන්න එක දැනගනි. මේ දොස්තරලා ජීවිතේ පරදුවට දීලා නාස්ලා ජීවිතේ පරදුවට දීලා අද මේ ජීවත් වෙන්නේ මේ ඉතාලියේ. මේ මේක දැනගනි. හරි උඹ මේ පොලිස් ඇඳුම ඇඳගෙන උඹ මේ හැම වරප්‍රසාදයක් මතන් උඹලා මේ බොරුවට උඹලා මේ පොතේ පෑනෙන් අසලක් දාලා උඹලා පඩි ගන්නෙ. උඹලා මොනවද කරන්නේ? උඹට හරි දෙයක් කරන්න බෑ. හරිද? මං ඉල්ලා සිටිනා උඹට මේ උඹට කොරෝනා හැදියන් කියලා. ඉස්සල්ලාම රටේ උඹට කොරෝනා හැදුනත් කවුරුත් හොඳ කරන්න එපා. උඹ මැරෙන්න හරි ඉන්න ඕනේ. මොකද උඹ මේ කියන බොරු වලට. උඹ බොරු කියන්න එපා. කොකු වලින් ඇදලා දාලා මෙහෙ මිනි වලලන්නේ. මේ එක මිනි වලගේ ඔක්කොම මිනි පෙට්ටි වල දාලා තියෙන්නේ. මේ වලලල මිනි වලලා දාන අරින් මිනි හැමදේම පුච්චන්න පුළුවන් හැම මිනි හැම පුච්චන. ඉඩ තියෙන තැන් වල වල දාන. එහෙමයි කරන්නේ හැම කෙනෙකුම පෙට්ටියක දාන. හැම කෙනෙකුම නීත්‍යානුකූලව මේ මරණ කටයුතු කරන්නේ. හැම දෙයක්ම නීත්‍යානුකූල. මේ අත්තටම මට හරි හිතට අමාරුයි මේ රට ගැන මේ විදිහට අපූර්ත චෝදනා එල්ල කරනකොට මේ වගේ මෝඩ මිනිස්සෙක්. අවංකව මම මේ අවස්ථාවේ මුළු ලංකාවටම බයින්නේ. මම බයින්නේ මේ මෝඩ ප්‍රකාශ කරන අජිත් රෝහණට විතරයි. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලංකාවේ ඉන්න බලධාරීන් සියලු දෙනා මේ අජිත් රෝහණ මේ කියන හැම දෙයකටම මේ නීත්‍යානුකූල පියවරක් ගන්න කියලා. මේ රට ඉතාම සංවේගි රටක්, මනුස්සකම තියෙන රටක්. රටවල් ගානකින් අවුරුදු ගානක් යනකම් මේ රටට එන මිනිස්සු මේ මිනිස්සුන්ට කණ්ඩ බණ්ඩ දීලා මේ 6000ක් 7000ක් මැරෙනකොට මේ මිනිස්සු මෙයා කරන රටක් නෙමෙයි. ඊට වඩා දහස් ගානක් මේ මිනිස්සු මේ රට ඇතුළට aran තියෙනවා, කණ්ඩ දීලා තියෙනවා, ඉඳන් ඉටුන් දීලා තියෙනවා. ඒව දන්නේ නැද්ද උඹලා? මේ රට කොච්චර නම් මිනිස්සුන්ට ඉන්න දීලා තියෙනවද? අද උඹලා මොනවද අපේ රටේ මිනිස්සුන්ට කරන්නේ? අපේ රටේ මිනිස්සුන්ට මොනවද කරන්නේ? නීතියවත් හරියට කියන්න මොකද කරනවද? පොඩි මිනිහට එක නීතිය, ලොකු මිනිහට එක නීතිය, උඹලට එක නීතිය. උඹට වැරදි කරන්න හොඳයි. පොඩි මිනිහ වීඩියෝ එකක් Facebook එකේ දාලා මේ කවුරුහරි මැරුණා කියලා කිව්වා නම් එහෙම උඹට ඒක දත්තඩංගුවට ගන්න පුළුවන්. දැන් බෝ කවුද දත්තඩංගුවට ගන්න මේ අවස්ථාවේ? මං අහන්න කැමති. උඹ කවුද දත්තඩංගුවට ගන්න? මම උඹව ගන්න ඕන දත්තඩංගුවට. මේකට මං අත්තටම මම මේක අතාරින්නේ නැහැ. මේ වැඩේ මං දැනගනින්න අජිත් රෝහණ. උඹට මම මේ උඹ මං අහංකවම මේ වැඩේට උඹට යම් කිසි දෙයක් කරගෙන කරනවාමයි. මොකද මේ වගේ බොරු කියන්න එපා. ඉතාලිය සම්බන්ධව ඉතාලියේ මේ වගේ කිසිම දෙයක් මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන එක මට සාහතිකයි. ඉදිරියට මොනවා වෙන්න තියෙයිද කියන මම දන්නේ නැහැ. දැනට මේ දැනට ඉතාලිය හොඳ ආකාරවම හැම කෙනෙකුටම හොඳට සලකනවා. ඒක දැනගනින්න. මේ ඉතාලිය දන්නවද? ඉතාලි කාර්යයටත් එකයි අපිටත් එකයි. එකම නීතියකට මේ රට යටත් වෙලා තියෙන එකම නීතියකට රට ගෙනියන්නේ. ඒක දැනගනින්න. උඹලා කවුද පොඩි මිනිහද ලොකු මිනිහද දුප්පතාද සල්ලි කාර්යයද කියලා නැහැ මේ රටේ. මේ රටේ අදුලා හඩුලා ආදායම් හම්බ කරන මිනිස්සුන්ට මේ රටේ සෑහෙන සහන ලබා දෙනවා. මේ රටේ දරු මල්ලන්ට කන්න දෙනවා. රස්සාවේ පඩි අඩු නම් ඒ අයට වෙනම සහන දෙනවා. මේ මිස්පිරිතාල වලින් කොච්චර බේත් හේත් ටික නොමිල දෙනවා. ආ මොනාද උඹලා මේ කියන්නේ? හැම පුද්ගලයෙකුටම තමන්ට අයිති ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ළඟ අපේ රටේ මොනාද දීලා තියෙන්නේ? ඒ නිසා තමන්ගේ රටේ වැරදි හදාගන්න අනුන්ගේ රට ගැන හොයන්නේ නැතුව තමන්ගේ අනුන්ගේ රොඩ හොයන තමන්ගේ පොල්පලාරි තියාගෙන පොඩි කකුල් මෙල්ල මහ කකුල් ඇදේට යන පොඩි කකුල් මේව කරගෙන ඒ හින්දා මිස්සල මහ කකුල් ඇදලි ඉන්න ඕන පොඩි උන් හදන්න කලින්. ඒ නිසා මම කියන්නේ මට කියන්න දේවල් ගොඩක් තියෙනවා මේ වීඩියෝ එකෙන් කියනවා. මේ ඉතාලිය ඉතාමත්ම රත්තරන් රටක්. මේක රත්තරන් රටක්. මේක අපේ වාසනාවකට එඳ ලැබිච්ච රටක්. මේක අපි කොහේ හරි පිනක් කරලා තිනෝ. අපි කොහේ මොකක් හරි පිනක් කරලා තිනෝ. අපේ ලංකාවෙන් පිටට ඇවිල්ලා මේ වගේ රටකට ඇවිල්ලා නැගිටින්න දෙපයි නැගිටින්න. අපේ රටේ හිටියනම් අපි මේ වෙනකොට කෝ ඔය ඉපාගා දරු අනාථ වෙලා කන්න දෙන්න දෙයක් නැතුව අපිත් විනාශ වෙලා දරුවොත් විනාශ වෙලා එහෙම තත්යකට අපේ රටේ හිටියනම් අපි අද ජීවත් වෙන්නේ. ඒ වුණාට අපිට අද මේ රටට ඉන්න පුළුවන්කම තිබ්බ නිසා අද අපි දරු මම විශේෂයෙන්ම මම කවුරු නැතත් මම හොඳින් ඉන්නවා. මං දරුවෝ පහක් හදාගෙන බලන්නාද මේ වෛද්‍ය විද්‍යාව මේ රටේ ගොඩක් මේ විශිෂ්ටයි. මම දරුවෝ පහම හැදේ සීසා කරලා. උඹලා නම් පස්වෙනි දරුවා නෙමෙයි දෙවෙනි දරුවාගෙම සීසා වෙනවා නම් උඹලා මරණානද මාපියන්ව? අද මගේ දරුවෝ පහක් එළියට ගත්ත කපලා ඒවට හොඳට බේත් කරලා මේ මිනිස්සු තව වුණත් මට දරුවෙක් හදන්න පුළුවන් සීසා කරලා ඒත් මේ රට බේරගන්නවා. උඹලා වගේ ගොන් කතා කියන්නේ මේ රට. මලට ඒකින්ද උඹට මම මේ හොඳින් කියන්නේ මීට මෙතරින් එහාට එක වීඩියෝ එකට උඹ එන්න එපා ටීවී නාලිකාවල දැනගන්න. කී උඹගේ වැඩක් කරගනි.
උඹ රට හදපන් අපේ රට. අපේ රටේ මිනිස්සුන් ආරක්ෂා කරපන්. අපේ රටේ මිනිස්සුන්ට කන්න දීපන්. එච්චර මට ඇත්තම මම මාර කේන්තියක් උඹගෙන තියෙන්නේ. උඹ මේ වගේ බොරු විතරක් කියන්න එපා. බොරු පට්ටපල් බොරු. මොන අපායද යන්නේ? මොන අපායද යන්නේ හිතාගෙන ඉන්නේ? ඇත්තටම කියන මොන අපායද යන්නේ හිතන් ඉන්නේ තමු. තමුන්ට අපායක් නැහැ. මේ වගේ කියන මේ මේ ඉතාලිය කියන්නේ මම නම් මගේ මලමිනියවත් මගේ දරුවෙක්ගේ කියන මගේ හස්බන්ඩ්ගේ කියන මලමිනියක්වත් ලංකාවට එන්නේ නැහැ. අපි මෙහෙයි වැළලෙන්නේ. හරිද? ඒ නිසා මේ රටට අගෞරව විතරක් කරන්න එපා. මේ රටට බොරු චෝදනා එල්ල කරන්න එපා. මේ රටේ දොස්තරවරු ගොඩක් මහන්සි වෙනවා, හමුදාව, පොලිසිය, මහජනතාව. හැබැයි ඉතින් උඹලට ඔය රට පාලනය කරග අපේ මිනිස්සුන්ට ටිකක් හැන්ඩල් කරගන්න බෑ. ඒකට මේ රට හැන්ඩල් කරගෙන ඉන්නේ. සමහරක් අය එළියට යන අවශ්‍යතාවයකට සුපර් මාකට් උනත් මුළු දවසම ඇරලා තමුන්න හේලා වගේ ඔක්කොම වහලා එකපාර 6ට ඇඳිරි නීතිය අයින් කරලා දවල් 12ට වහනා. එතකොට මුළු ජනතාවම ගාල් කඩාගත්තු හරක් ටික වගේ එළියට බහින හිර වෙනවා, තෙරපෙනවා. එහෙම කරන්නේ මේ රටේ. මේක කෝටි 12කටත් වඩා ඉන්න රටක් මිනිස්සු. මේක මානව හිමිකම් ඉතාමත්ම ඉහළින්ම අගෙන රටක්. ඒක දැනගනින් අජිත් රෝහණ. සියලු දෙනාගෙන් මං ඉල්ලාරි මම අපේ ලංකාවට ආදරේ. අපේ ලංකාවට අපි ගොඩක් ආදරේ. ආදරේ නැතුව නෙමෙයි අපේ රටට අපි ආදරේ. අපි මේ රටටත් ආදරේ. මේ රටට විතර නෙමෙයි ලෝකේ ඉන්න සියලුම දෙනාට ආදරේ. මේ අවස්ථාවේ ලෝකේ ඉන්න සියලුම දෙනාව ගලව ගන්න ඕනි. මේ උඹලා වගේ පෞකාරය නිසා තමයි බොරු කිනු නිදා තමයි මේ වගේ ලෝක විනාශය වෙලා තින්. මේක තමයි ලෝක විනාශය. ගෝලීය වසංගතයක් දීලා තමයි ලෝක විනාශය පටන් ගත්තේ. දැන් බලපන් අන්න චීනේ හොඳයි හොඳයි කිව්ව දැන් ආයෙ පැතිරිනවා ලෙඩ. අන්න චීනේ දැන් ආයෙ වසංගතයක් ඇවිල්ලා. ආ ඒව හොයලා බලපල්ලා. ඉස්සල්ලාම අපේ රටේ දේවල් හොයපල්ලා. අපේ රටේ හැමදේම ආරක්ෂා කරගනි. ලනුන්ගේ මගුලවල් හොයන්න එපා. අනුන්ගේ දේවල්. බොරු කිය කිය ඇවිදින්න එපා අනුන්ගේ දේවල්. කියන්න දෙයක් නැහැ. තමුන්ට වාද්‍යයට එන්න මේ අවස්ථාවක ඕනේ නැහැ. බොරු කියන්නේ ඊට වඩා රාජකාරී දින තමන්ගේ රාජකාරී මට්ටමින් ඒ දේවල් කරනවා. තමන්ගේ රාජකාරී ටික කරගන්නවා. රටට සේවයක් කරනවා ඊට වඩා. බොරු කියන්නේ නැතුව. බොරු විතරක් කියන්නේ එපා. මෙතරින් එහාට ආයි වීඩියෝ එකක් දැම්මම මම බොරුවක් දැම්මදි මම තමුන්ට හිට මෙහෙම නෙමෙයි සලකන්නේ. මේ විදියට නෙමෙයි. ස්තුතියි සිළු දෙනාට. මේක බලාගෙන හිටපු ඕගොල්ලන්ට තරහ වෙන්න එපා. මං මගේ හිතේ කේන්ති පාලනය කරගන්න බැලුවකින් කෑ ගැහුවා තමයි තරහ වෙන්න එපා. මට හිතට ගොඩක් අමාරුයි මේ මිනිහා අද මේ ඒ වීඩියෝ ටික මම ඔයාලට යටින් දාන්නම්. කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. සියලු දෙනාට ස්තුතියි. අහිංසක මම ඔයාලට ගිමක් කරන්නේ මොන දේ කිව්වත් කමන්නේ. මේ දරුවන්ට මුත් කියන්න එපා. මොකද මේ දන්න අය දන්නවා. මේ මුළු රෝමෙම දන්නවා මම කවුද. අපි කොයි බවුල් පස් බිමක් තියාගෙනද ජීවත් වෙන්නේ? අපි මිනිස්සුන්ට උදව් කරනවද? අපි මිනිස්සුන්ට උදව් කරන්නේ නැද්ද? අපි සල්ලි මත් යන මිනිස්සුද? ඒ ඔක්කොම මේ මිනිස්සු දන්නවා. ඉතින් අපි ගොඩක් මේ තත්ත්වයට අද මේ මම ගොඩක් දුකි දුප්පත් මේ කෙනෙක් මගේ රටේ. ඒ රටේ දුකි දුප්පත්කම දිද්දි මේ රටට ආවේ. ඉතින් මේ රටට ඇවිල්ලා අපි හැම සබ්බ සම්පතක්ම ලබා ගත්තේ. මේ රටට පින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ රටේ අසරණ වෙච්ච වෙලාවක මේ රට රෝම කතා කරනකොට අපිට බලාගෙන ඉන්න බෑ. මේකයි මම මේ ගැන කතා කරේ. මේ ආවේගශීලීව කතා කරේ. ඒක තමයි සමාවිල්න කතා කරපු විලාසෙට මගේ. මේ පොලිස් ප්‍රතිතුමාගේ මේක බලනවා නම් පොලිස් ප්‍රතිතුමාට හරි මේක ඔයගොල්ලන් යවන්න මේ වීඩියෝ එක මේක පෙන්වන්න. ඒක එයාගෙන් මම සමාවිල්නවා. මම හිතනවා ඇත්තටම මේ ඇත්තටම කියනවා නම් මේ අපේ රටේ පාලකයෝ හරි කියලා. අපි වැරදි. ඇත්තටම අපි වැරදි. අපි වැරදි. මොකද අපිට සාධාරණී කතා කරන්න අපි යන්න හොඳ නෑ කාර්ක් කරත් මෙන්නේ. ඒ රටේ තියෙන ඔය පොලිස් මම හිතනවා පොලිසියට මම මේක ගරු කරනවා. මේ අවස්ථාවේ ඔය නීතියම පොලිසිය රකින්න. ඔය නීතියම හොඳයි අපේ රටට. මොකද අපේ රටට මේ ඉතාලිය වගේ මානුෂික නීති තියෙන හොඳ නැහැ. මානුෂික නීති තිබුණොත් අපේ රට අලුත් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා ඇත්තටම කියනවා නම් මානුෂික නීති නෙමෙයි අපේ රටට අවශ්‍ය. තද නීති අවශ්‍ය. ඔය තද නීතිවලම රට තියාගන්න. ඒක තමයි ඇත්තටම ඇත්ත. මේ වෙන කියන්න දෙයක් නැහැ. ඇත්තටම ඇත්ත ඒක. මොකද දිහා බලලා කතා කරන්න කියලා තින් ඒ පුද්ගලයාගේ මුළු ජීවිතේම විනාශ කරනවා. ඒ නිසා මිනිස්සු තම තමගේ ජීවිත ආරක්ෂා කරගන්න එක වඩා හොඳයි කියලා මම හිතෙනවා. මේ අමු වෙනුවෙන් කතා කරන්න කියලා ඕගොල්ලන් දන්නවා පහුගිය කාලේ ඔයාලා හොඳ අරගෙන අර මේ කොච්චර වුණත් මේ කවුද ප්‍රියංග පුෂ්ප කුමාර කියන ඒ මහත්තයාට කවු දැක්ක නේද? ඒ මහත්තයා කිස් හැම කෙනෙකුටම උදව් කරා. මුළු ලංකාවේ භාගයට භාගයක් උදව් කරා. අන්තිමට මේ මිනිස්සයාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න අරන් ගිහිල්ලා දූෂණ නඩුවලට මෙහා වෙලා දැක්ක නේද අසාධාරණේ. ඉතින් කොච්චර මිනිස්සුන්ද කරත් අන්තිමට වෙන්නේ ඒ මිනිස්සයා කරලා ඒ මිනිස්සයා අර මේ ජරා මේ එකක් කරගත්තා. ඒ වගේ තමයි අපිටත්. අපිත් මේ හැමෝටම හොඳට සලකලා හොඳින් මේවා කරලා
අපි සාසාධාරණයක් දැක්ක තැනදී කතා කරපුවාම අර අපි ඒ කරපු ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අර කමෙන්ට්ස් ලියන්න ගන්නවා මේ මයිදාරුව ඇත්තටම ওই කමෙන්ට්ස් ලියන අය අම්මා කෙනෙක්ගේ බඩින් ආපු කෙනෙක් සහෝදර සහෝදරියෝ ඉන්නවා තව දරුවෝ ඉන්නවා චූටි දරුවෝ ඇති ඒගොල්ලන්ට. ඉතින් එයාලා හිතන්න මේ දරුවෝ අල්ලගෙන මම වලින් ඉල්ලන්නේ. ඉතින් එච්චරයි කියන්න තියෙන නැවත වතාවක් මේ දරුවාම කිසි දෙයකට අල්ලගන්න නැතුව මේ හස්පල්ලා අල්ලගන්න නැතුව ඇත්තටම මේ මං මේ ඉල්ලනවා මේ ගොල්ලන්ට මුකුත් මට ගහන්න නැතුව ඕගොල්ලන් මට මේවා කරගන්න ඒක කිසි ගැටලුවක් නැහැ. මේ මෙතරින් පස්සේ අපි මේ රණ්ඩු වෙන්න කාත් එක්කත් අපට අවශ්‍ය නැහැ. කතා කරන්න එපා. මේ සතියේ මේ ඊයේ පෙරේදා කතා කරන්න අදේ කතා කරන්න. මේ පෙරේදා එන්න නිදි සියලු දෙනාටම සුබ උදෑසනක් කියනවා. ඇත්තටම මේ වීඩියෝ එක මම දැන් මේ කරන්න ගන්නකොට මම දැක්කා ඔන්ලයින් එකේ